රටේ තෙල්මීල ඉහළගිහිල්ලා. තෙල්මීල එහලෑම පිළිබඳ බරපතල කතිකාවතක් නිර්මාණය වෙනකොට ෙල්මිල පිළිබඳව ප්‍රශ්නය මිනිසුන්ට දැනිලා ඒ පිළිබඳව මිනිස්සුන්ගේ විරෝධතා වැඩිවෙනකොට ඒක යටගහන්න පළවෙෙනියෙන්ම පක්ෂය අභ්‍යන්තරයෙන්ම නාටකයක් නිර්මාණය කලා, සාගරකායව සම් හල ේකම්වරයා මේකට විරුද්ධයි කියලා. හැබයි ඒක එහට මෙ හාට වෙනකොට ඒකට විරුද්ධව විපක්ෂෙන් විශ්වාස බංග යෝජනාවක් ගෙනෙල්ලා ආණ්ඩුවේ හෙලුව සහ මේකට විරුද්ධව හඬනගෙන අයගේ සැබෑ නිරුවත එලිදක්වන්න ක්‍රමවේ දෙයක්. විපක්ෂයේ විදියට ඉදිරිපත් කරහම මේක යටගහන් අලුත්ම සූතරයක් එළියට දෙම්වා දැන් අපි දන්නවා සාමාන්‍ය මාතෘකා එනකොට මාතෘකා යට ගහන්න මේ අය හරි දක්ෂයි. එදා අපිට මතකයි පාර්ලිමේන්තුවට එනකොට චකාමල්ලි පාර්ලිමේතුවට ගෙනල්ලා දියරුම් දෙන්න හදනකොට එදා හරක් මරණක ගවයන් ගාතනය තහනම් කරනවා කියලා අගමැතිවරයා ප්‍රකාශයක් කරලා ඒක යට ගැහවා. ඊට පස්සේ සීන මංකොල්ලය සිද්ධ වෙනකොට ජාතික කොඩිය පාපිස්සක දාලා කියලා ඒක යටගහන්න උත්සාහ කලා. ඊට පස්සේ පොල්තෙල් ප්‍රශ්නයනකොට පොල්තෙල් විසකාරක පොල්තෙල් එනකොට මේ රට ඇතුළේ නිරූපිකාවන්ගේ මොකද්දෝ ප්‍රශ්නයක් ඇදලරගෙන රූරජින තර්ගයක් ඇදලරගෙන යට ගැහවා. ඊට පස්සේ නැවේ සිද්ධිය එනකොට නැවපිළිබඳව මේ මහ විශල හානිය සිද්ධ වෙනකොට ඒ වෙලාේ තවත් ශංග්‍රීලා හෝටලේ ති විච්ච පාටියයක් සම්බන්ධ වරගෙන තවත් නිරෝපිකාවන් සම්බන්ධ කරගෙන මිනිසුන්ගේ මනස වෙනතකට යොමු කරන්න උත්සාහ ගත්තා. මේ වෙලාවේ තෙල්මිලේ ප්‍රශ්නයාවහම ඒකට මේ ගම්මන් පිළ සහ ඉදිරිව පොදුජන පෙරමුණේ මහලයකම් කියලා නාටකයක් නිර්මාණය කරට වැඩේ සාර්ථක වනේ නැති නිසා අලුත්ම නාටකේ දැම්ම න් Online නරක්කු වැඩි. න් Online නරක්කු ගෙනැත් දෙෙනවකි වූහම. අ රුපියල් රුපියල් තුන්දාහට හරදා හට අරක්කු ගන්න පුළුවන් හැබැයි මේ තෙල්මිල වැඩිවෙච්චක තමයි ප්‍රශ්න කියලා පස්පුක් එකේ හඩනඟපුවායට මේ වෙලාවේ ඉතාමත් මොඳ සුදා ආකාරංචයක් බව පත්ව රක් න් Onlineයින්ට්‍රමේයට ෙදත්ටමගෙනැක් දෙදෙනවකවවා. මතකොට මේ විරෝධතාව ඇතිකක් යටපත් කරගන්න තමයි උත්සාහ කලින්. දන්නන්නේ මේ ආන්දුව මේක ක්‍රියත්මක ර ැද හ හි නිද ව කොට සිල්ල සදානම් කරල ජනාධිපතිවරයායි පරටෙලියට ඇවිල් ඔන්ලයින් ක්‍රමේට අපි අරක්ු දන්න දෙන්නේ නෑ කියලා යිත් ේස් ක්ි එකේ ට්ියයි සියල්ලම දනට රෙස්පෙක්සර් කියන්න අවස්තාවක් හදයිද කියලා අපි දන හෙමදේවල් තමයි වෙන්න ආ්ඩුවමදේවල් නිර්මාණය කරලා පස්ස නාධපතිවරයා ඒ එපා කියලා ලකුණු දාාගනීම ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්ම කරනවා හැබයි ජනතාව මේ ගැන දන්නවා. දැම් ප්‍රශ්‍ය තියන්නේ ඔන්ලයින් ක්‍රමට හක්ක ගේෙනන කල්පනා කරවා. හැබැයි න් Onlineයින් ක්‍රමයට අධ්‍යාපනය හදාරණ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ආණ්ඩුව කොයිතරම් අවධානයක්ක මුකරල තියෙනවද. මේ රටේ ස්මර්ටෆෝන් තියනෙ සයට හතලිස් අටයි. ඒවගේ මන්තර්ජාල පහසුකම් තියනෙ සයට තිස්හතරක ප්‍රමාණට විතරයි. එහෙමති එද්ද ග්‍රාමීය පාසල්වල සාමාන්‍යයෙන් සහභාගි වෙන ප්‍රතිශතය ඔන් Onlineයින් පන්තියකට සයට විස්්සයි සයට තිහයි. වැඩිම නොත් සියයට හතලිහයි. ඒ දරුවන්ට අතර්ාල පහසුකම් නෑ. දරුවන්ට ජංගම දුකතනනෑ ස්මර්ට ෆෝන්න ලැප්ටෝප් පරිගණක නෑ. ඒ ප්‍රශ්නයන්න්නක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටිලා. ගුරුවරුන්ට කතාරම ගුරුවරු කියන්නේ කොහොමත් ඉගන්න කෙන කොහොමහරි සම්න්ද වෙනවා ඇබයි ඉගෙනගන්න බැරි කෙනා ඉගෙනගන්නා අපහසු කෙන ඇදගෙන යායුතු දරුවෝ මේ සම්බන්ධවෙන්නේ නෑ කොහෙත්ම සම්බන්ධ වෙන්නේ. ඒ අය සම්පූර්ණයෙන්ම ගිලිහි යෑමක් සිද්ධ ලලාතියෙන. ඒගම්බද අපි දකිනවා චා රප දකිනව ග ු නැගල එහමැත්තන් තේවත්තට ිහිල්ල හලෙවුට ැගල න්තර්ජාල පහසකම බගන්න උත්සාහ කරන. නමුත් රජයක් විදියටද මස ගනාවක් ගත වෙලා නේ තුන්වවැනි රල්ලවිල්ල ඇැයි මීට කලින් පලවෙනි රල්ල දවැනි රැල්ලවා ඒ අවස්සාාව දිව ග ති නි ලා ගත් නක්.

ම හැකියක් ලැබුණන මේ දරුවන්ගේ අධ්‍යාපනය මේ වෙනකොට ඉතාත්ම අඩාගෙන වැට තත්වකට පත් වෙල. එක පැත්තකින් දරුවන්ගේ මානසික තත්වය. එකන්නේ මේ තිරයක් ඉස්සර හිදගෙන අධ්‍යාපනය ලබද්දි. ඒ දරුවගේ කායිකවර්ධනයේ දරුව අනිත් මානසික වර්ධනයන් මේ සියල්ල පැත්තකට දාලා ගුරවරයක් කියවාගෙන යනවා දරු අහගෙනඉවා දරුව වෙන වැඩවල නිරත වෙලඉන්නවා බරපතල තත්වයක් අධ්‍යාපනයට සිද්ධ වෙලතියෙනවා. මේ මමාස ගනාව අධ්‍යානයට සිද්ධ වෙච් හා නිය. දර්ශක ගණනාවකට ආපසු හරවන්න බැරි බරපතල ප්‍රශ්නයක් තමයි සිද්ධවෙලතියෙනෙ ඒනිසා මේ පිළිබඳව වහම අධ්‍යාපන ඇමතිවරයා සහ ඒවගේ ඩිජල් පිළිබඳව තාක්ෂණය පිළිබඳ වගකිවියයුත්තන් අධාන යමු කරන්න ඕනි මේ අක් න්ල්යින් ක්‍රමේයට ගන්න තියෙන උනන්දුව මේ දරුවන්ගේ අධ්‍යාපනය ඔන් Onlineන් හරියාකාරව සිද්ධරීමට සහයෝග ලබාදනවන ඉතාමත් මොටනවා. අපි දවසට දුරකත නැමතු තුනක් අතරක් පහක්යක් ස හදසටනවා මොකට දෙන්නේ. දරුවටුන්ල්යි ධ්‍යාපනය කරන්න ජංගම දුරකතනයක් නෑ ලැප්ටප් එකක් කරන්නන්න. මේගේ දුරක ැතුම් තමයි රශක්තියන මේක තමයි රටේ සැබෑ ස්ොරූපය. මේ සැබෑ ස්ොරූපය දන්නේ නැතුව තමයි අන්තර්ජාල පහසුකම් ටික හදන්නේ නැතුව. දරුවන්ට ඕනි කරන මේ පහසුකම්ටික හදන්නේ නැතුව. අපිට ඕන තරම් සල්ලි තියනවා අධිේගේ මාර්ග හදන්න. අපිට ඕන තරම් සල්ලි තියෙනවා කියලා ඇමතිවරු වහසිබස් දුොඩ අදි තමයි මේ කොරෝණ වසංගතෙන් බේරගන්න ඕන කරන මැසිින්ටිකවත්. ආණ්ඩුවට සපයගන්න බැරුව. මේ වකොට රාජමතිතුම ආන්ඩුවට කිය රාජ්‍යමතිතුමිය ජාත්‍යන්ත්‍රයට සහ ධනපතිීන්ට කියන්නේ අපිට දෙන්න මේකට උදව කියලා. අනඒ වගේ වෙලා විදිතමයි විපක්ෂණයක සජිත ප්‍රම දාස සමතිතුමා මේෙනොට හතල හතලි සතරවතාවක් මේ වෙනකොට ඒ සෞඛ්‍ය ආම්පන්න උපකරණ නොෙක් නොයෙක් ධානපතින්ගේ අරගෙන පරිත්‍යාග කරලාතියන්නේ. රෝහල්ලට එහෙම නැතුව ඒ ඒකෙන් වාසිගන්න මේ විික්ෂනාකරයයාාවත් විික්ෂවත්කොයි වෙලාකවත් උත්සාහ කරලා නෑ කියනෙකත් මේ වෙලාවේ උත්සාහරනවා අපට පුළුවන් කමක්තියනවන මේ වෙලාව දරුවන්ගේ ඔන් Onlineන් අධ්‍යාපනයට උදව කරන්න දානපති නදව කරනවන මේ ගම්වල දරුවන්ට ඔන් Onlineන් අධ්‍යාපනය සහ අඩු තරේ තමන් පාවිච්චිකර ස්ර්ට ෆෝර්න් එකක් ස්මර්ට ජංගම රතනයක් හරිතියෙනවන. ඒක මේ ගමේ දරුවන්ට තමන් මදිහත්වෙල ලබාදන පුළුවන්න්න ඔය ගිහිල්ල සරම දෙක නවගෙන ගිහිල් ගවර. හිල දෙෙන අර බත් පාර්සලේ ග්‍රෑම් පන්සයේ, හාල් පන්සියට වඩා වටිනව කියනෙක අපේ වෙලායි මතක්කරනවා පුළුවන් කෙනෙකඉන්නවන ඒ දරුවන්ට මේ ඔන් Onlineයින් අධ්‍යාපන හදාරන්න දෙන්න තියෙන සහයෝගේ ලබා දෙන්න කියලා අපි මතක්තරනවා මේ වෙලාවි ල් ීමක් කරනවා ට ජනතාවගේ නොකි.